අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා T-200 කියන පොහොර මිශ්‍රණය සම්බන්ධයෙන්. නැත්නම් T-200 කියන පොහොර මිශ්‍රණය සම්බන්ධ විශේෂයෙන්ම T-200 පොහොර මිශ්‍රණේ සංගතිය සම්බන්ධයෙන් තමයි අද දවසේ අපි විශේෂ අවධානයක් යොමු කරන්නේ. අපි ෆීල්ඩ් එකට ගිහිල්ලා පළ වගාවකට ගිහිල්ලා අපි කතා කරනවා කොහොමද T-200 පොහොර මිශ්‍රණය ආරණිසි ආකාරයෙන් වගාවට යොදන්නේ කියලා. ඉතින් තාමත් ඔබ අපගේ YouTube channel එක subscribe කරලා නැත්නම් like කරලා නැත්නම් අපි ඉල්ලීමක් කරනවා subscribe කරන්න like කරන්න share කරන්න comments කරන්න මොනවා හරි ගැටලු පාස තියෙනවා නම් මේ videos වලට comments කරන්න කියන ඉල්ලීම කරනවා. එසේ කරනවා අපි යමු සංගීතය ගැන දැනගන්න. ඉතින් T200 කියලා කිව්වට පස්සේ කොටස් 200ක් අන්තර්ගත විය යුතුයි තමයි T200 කියලා කියන්නේ. ඉතින් T කියලා කියන අතර මේ නයිට්‍රජන් සැපයීම සිද්ධ කරන්නේ ammonia වලින්. නිසා තමයි T කියලා කියන්නේ T200 කියලා කියන්නේ කොටස් 200ක් තියෙනවනේ පොහොර මිශ්‍රණය. ඉතින් කොටස් 200 තමයි අතර මේ කොටස් වශයෙන් මම දක්වලා තියෙන්නේ. සල්ෆේට් ඔෆ් ඇමෝනියා එහෙම නැත්නම් SA කියලා කියන අපි ඇමෝනියම් සල්ෆේට් කියලා කියන කොටස් 100ක් තියෙනවා. ඊට පස්සේ පවර් රොක් ෆොස්ෆේට් අපි කියන කොටස් 50ක් තියෙනවා. ඊට පස්සේ මියුරේට් ඔෆ් පොටෑස් තියෙන කොටස් 25ක්. කීසරයිට් තියෙන කොටස් 25ක්. ඒ කියන්නේ ඇමෝනියම් සල්ෆේට් වලින් නයිට්‍රජන් අපි ලබා දෙනවා. පවර් රොක් ෆොස්ෆේට් වලින් අපි ලබා දෙනවා ෆොස්ෆරස්. ඊවසේ මියුරේට් ඔෆ් පොටෑස් වලින් ලබා දෙනවා පොටෑසියම්. කීසරයිට් වලින් ලබා දෙනවා මැග්නීසියම්. ඉතින් මේ වරහන් ඇතුලේ දාලා තියෙන්නේ මේ පෝෂකවල තියෙන නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, මැග්නීසියම් වල ප්‍රතිඵල. මේ විදිහට තමයි T200 කියන මිශ්‍රණයේ කොටස් වශයෙන් හැදිලා තියෙන්නේ. ඉතින් එහි NPK සහ මැග්නීසියම් කියන අනුපාතයන් ගත්තාම NPK ගත්තාම විශේෂයෙන්ම 10%ක් නයිට්‍රජන්, 6.9%ක් ෆොස්ෆරස්, 7.5%ක් පොටෑසියම් විදිහට තමයි තියෙන්නේ. ඊට අමතරව 3%ක් අන්තර්ගත වෙනවා මැග්නීසියම් කීසරයිට් වලින් ලබා දෙන මැග්නීසියම්. ඉතින් පොහොර යෙදීම සම්බන්ධයෙන් කතා කරනකොට ගොඩක් වෙලාවට අපි පැල සිටවල සිටුවට පස්සේ අත්‍තරම මාස දෙකක් විතර වගේ යනකම් පොහොර යෙදීම කරන්න. ඉතින් ඒ කාලේ තමයි හොඳ මූල පද්ධතියක් වර්ධනය වෙන්නේ. මාස දෙකකට පස්සේ අපි පොහොර යෙදීම ආරම්භ කරනවා. ඔබට පුළුවන් තීරණය කරන්න ඔබ මේ පළවගාවට පොහොර දාන්නේ සෑම මාස දෙකකටම සැරයක්ද එහෙම නැත්නම් සෑම මාස තුනකටම සැරයක්ද කියලා. ඔබ සෑම මාස දෙකකට සැරයක් දානවා නම් ඔබ අවුරුද්දකට 6 වතාවක් පොහොර දාන්න ඕනේ. පළවෙනි වසරේදී 6 වතාවක් පොහොර දානවා නම් සාමාන්‍යයෙන් ග්‍රෑම් 15ක් වගේ ගිනි පෙට්ටි පියනකින් භාගයක් විතර වගේ ප්‍රමාණයක් ගහේ වටේට දාන්න ඕනේ. බෑවුමක් සහිතව තියෙනවා නම් ගහේ උඩ භාගයට විතරයි වැටෙන්න දාන්නේ. ඒවට පස්සේ ඔබ වසරකට 4 වතාවක් පොහොර දානවා නම් සාමාන්‍යයෙන් ග්‍රෑම් 21ක් වගේ ප්‍රමාණයක් 4 වතාවක් වගේ වැටෙන්න ඕනේ. කියන්නේ අපි ප්‍රමාණ වලින් ගත්තොත් ඔබේ ඊටම හෙක්ටාරයක් තියෙනවා නම් අක්කර දෙක හමාරක් විතර වගේ තියෙනවා නම් කිලෝ 1100ක් විතර වගේ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා හෙක්ටාරයකට දාන්න. අක්කරයකට දානවා නම් කිලෝ 440ක් විතර වගේ අවශ්‍ය වෙනවා පළවෙනි වසරේදී. ඔබ දෙවෙනි වසරට එනකොට ඔබ දාන්න ඕනේ පොහොර ප්‍රමාණය තව ටිකක් වැඩි කරන්න සිද්ධ වෙනවා. ඔබ අර කලින් කිව්වා වගේ 6 වතාවක් දානවා නම් ඔබට පුළුවන් ග්‍රෑම් 21 බැගින් 6 වතාවක් දාන්න. ඔබ 4 වතාවක් නම් දාන්නේ ග්‍රෑම් 32 බැගින් 4 වතාවක් පොහොර දාන්න පුළුවන්. ඉතින් ඒකෙදි සාමාන්‍ය හෙක්ටාරයකට කිලෝ 1600ක් අවශ්‍ය වෙනවා මේ කියන ක්‍රමයට පොහොර දාන්න. අක්කරයකට දානවා නම් කිලෝ 640ක් වගේ ප්‍රමාණයක් තමයි ඇති වෙන්නේ අවශ්‍ය වෙන්නේ දෙවෙනි අවුරුද්දේදී. ඉතින් මේ පළවෙනි සහ දෙවෙනි අවුරුද්දට විතරයි T200 කියන මිශ්‍රණය අපි නිර්දේශ කරන්නේ. ඉතින් තුන්වෙනි සහ හතරවෙනි අවුරුද්දවල ඔබට සිද්ධ වෙනවා 750 කියන පොහොර මිශ්‍රණය පාවිච්චි කරන්න. ඉතින් හිතගෙන දේශගුණික තත්ත්වයක් ගැනදී ඔබට වාර 6 වතාවක් විතර වගේ දානවා නම් ඇත්තටම හොඳයි. දාන වාර ගණන වැඩි කරනවා නම් හොඳයි. හැබැයි නියඟ කාල වගේ තත්ත්ව තියෙනවා නම් විශේෂයෙන්ම ඔබට පුළුවන් අවුරුද්දට 4 වතාවක් විතර වගේ මේ පොහොර දාන්න. විශේෂයෙන්ම අධික වර්ෂා කාලවලදී 80 අධික පෑවිලි කාලවලදී කිසිම විටක පොහොර යෙදීම සිද්ධ කරන්න එපා. ඔබ ගසින් ගසට පඳුරෙන් පඳුරට පොහොර යොදන්න. ගහේ සිට අඟල් 6ක් 8ක් වගේ දුරින් වෘත්තාකාර හැඩයට ගහ වටේට දාන්න. ඉතින් විශේෂයෙන්ම අඟල් ඒකෙදි ඔබට පුළුවන් අඟල් 3ක් 4ක් වගේ ප්‍රමාණයක් පොඩ්ඩක් රවුමට පසා උසලයි වටේට දාලා පස් ටික ලං කරගන්න පුළුවන්. ඔබේ ඉඩම බෑවුම් සහිතව නම් තියෙන්නේ ඉඩ බෑවුමේ ගහේ උඩ පැත්තට උඩ අර්ධ කවාකාරයේ ප්‍රදේශයට තමයි ඔබ පොහොර යෙදීම සිද්ධ කරන්න ඕනේ. අනිත් කාරණේ තමයි ඔබ ගහ ගොඩාක් ළඟට දාන්න එපා. විශේෂයෙන්ම මේ ගහට පොහොර වැදුනොත් විශේෂයෙන් මුල් පිච්චීමක් එහෙම නැත්නම් පොත්ත පිලිස්සීමක් වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. කෙලින්ම පොත්තේ දැවටීමක් සිද්ධ වුණොත් විශේෂයෙන් ඇමෝනියා වගේ යූරියා වගේ දෙයක්. ඒ නිසා ගහ මුලට ගොඩාක් ළඟට දාන්නත් එපා. ඒ නිසා තමයි අපි කියන්නේ ගල් 6ක් 8ක් වගේ දුරින් දාන්න කියලා.
ඊපස්සේ පස්ටික හොඳට අවසන් පස්සේ තියෙන තෙතමනය හොඳ අවස්ථාවකදී තමයි පොහොරේ දීම කරන්න ඕනේ. ඉතින් මේ තමයි T200 කියන මිශ්‍රණය සහ එය භාවිත කරන ආකාරය පිළිබඳව තමයි අපි මේ ඉදිරිපත් කිරීම කරේ. විශේෂයෙන් අපි අද දවසේ අවධානය යොමු කළේ T200 සංයුතිය පිළිබඳව. අපේ ඊළඟ වීඩියෝ එක අපි ෆීල්ඩ් එකට ගිහිල්ලා කොහොමද නිසියාකාරව T200 පොහොර මිශ්‍රණය අපි භාවිත කරන්න කියන එක සැබෑවට අපි කතා කරමු. ඉතින් අද දවසේ අපි කතා කරේ සංයුතිය පිළිබඳව. තව දවසක අලුත් වීඩියෝ එක හමු වෙමි බලාපොරොත්තු වෙමි. ඉතින් අදට අපි සමු ගන්නවා. අපේ වීඩියෝ වලට කමෙන්ට්ස් කරන්න, ලයික් කරන්න, අපේ YouTube channel එක subscribe කරන්න කියන ඉල්ලන ගම අපි අදට නවතිනවා. ඔබට සුබ දවසක්.